Metumala iya madya sakatchawak karala kiyenawa api niti virodhi kisivak karala nalu. Niti virodhi kisivak karala nalu. Mata therenne ne metumala prasampadana ekiyanne me rate pradhanama sama krida sangamayakma raje prasampadana kriyavali anugamane kala yutuyi. Raja prasampadana kriyavali anugamane karala yutuyi wagema eta 2016 e vidiyata karanna ona kiyala niyoga karala neetiyak hadala thiyena. E niyogayata anuwa raja prasampadane 2016-10-27 dina athi gazet patre 3 kotase 21 saha 22 yana chede yatate mese sadahan ve. 21 prasampadane saha tender pradane sambandhen raje sammata prasampadana kriya patipati anugamane kirima 22 deshiya ho videshiya vashen labena yam ara mudalak prasampadanayak sambandhen sri lanka raje visin ho jatika prasampadana komisama visin niyama karunu laba athi prasampadana kriya patikati anugamane kirima meka anugamane karanna ona eya 2020 meka wenas karaganna utsaha karala thiyeno 2020 3 mase 10 wenida dinati gazet patren sanshodhane vi thiyeno ai sanshodhane vi yatte 21 pamanai 22 sanshodhane vela na dan me gollo 21 vitarak sanshodhane unahama rajya prasampadane kriyaatmak karala na habai 22 ken e gollo tawat Merate prasampadana kramavedayata yatat prasampadana kramavedayata yatat garu kathanayakathubani e anuwa tamai me katuta avasanayim sandaha avasana wanaturu kaale laba deemata sabha ekangada e sandaha bohoma suti e sandaha anka 21 adala ඊට පස්සේ අංක 2023/10 දින ඇති ගැසට් පත්‍රයේ සංශෝධනය වී ඇති ඒ සංශෝධනය වී ඇත්තේ 21 දන්න ඡේදයේ පමණි 21 දන්න ඡේදයේ පහත පරිදි වේ අදාළ ජාතික ක්‍රීඩා සංගමයට නීත්‍යානුකූලව සකස් කරගත් ප්‍රසම්පාදන මාර්ගදෝ මාර්ගෝපදේශයක් නොමැති අවස්ථාවලදී ප්‍රසම්පාදනය සහ ටෙන්ඩර් ප්‍රදාන සම්බන්ධයෙන් රජයේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම ඒක තමයි 21 තියෙන්නේ. ඒ අනුව පැහැදිලි වන්නේ 22 කියවෙන කොටස තවමත් වෙනස් වී නොමැති අතර ඒ අනුව රජයේ ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි. රජයේ ප්‍රසම්පාදනය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ගරු කථානායකතුමනි දැන් දමුල්ල ක්‍රීඩාංගණයේ ලයිට් සවි කරන්න දමුල්ල ක්‍රීඩාංගණයේ විදුලි බුබුලු සවි කරන්න මිලියන 15000යි ලක්ෂ සමාවෙන් ලක්ෂ 15000යි මේ තියනවා ලක්ෂ 15000යි දමුල්ල ක්‍රීඩාංගණයේ ලයිට් සවි කරන්න ලක්ෂ 15000ක් මේ ගමේ ක්‍රීඩකෙයින්ට සපත්තු දෙකක් නැහැ පෑඩ් එකක් නැහැ අපේ කණ්ඩායමේ තත්ත්වේ පේනවා මේ රටේ තවම ඉස්කෝල 10000න් 10000යි ක්‍රිකට් ගහන්නේ 9000 ක්‍රිකට් ගහන්නේ නැහැ ওই 9000 මොන වැඩකාරයෝ ඉන්නවද මොන දක්ෂයෝ ඉන්නවද මෙයා එළියට ගන්න වැඩපිළිවෙලක් තියෙද්දි මේ 15000ක් මේකට වියදම් කරද්දි සොයලා බලපුවාම විශාල මුදල් අක්‍රමිකතාවයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා විශාල මුදල් අක්‍රමිකතාවයක් මොකද පැහැදිලි ටෙන්ඩර් ක්‍රමවේදයක් නැහැ ලක්ෂ 15000ක වැඩක් යන්නේ කොටේෂන් තුනක් අරන් ඒ කියන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රමය අනුව shopping කියන ක්‍රමයට යන්න පුළුවන් මිලියන 15යි ලක්ෂ 150යි මේකේ shopping ක්‍රමයට යනවා ලක්ෂ 15000 මේ අංක 1 ඊට පස්සේ යනවා ක්‍රීඩා සංගම් කීපයකට දැන් කිය සතිය ලියලා තියෙනවා හදිස්සියේ NCC ක්‍රීඩා සමාජයට ලක්ෂ 1290 කොළඹ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ලක්ෂ 1280 ජිම්කානා ක්‍රීඩා සමාජයට
රුපියල් ලක්ෂ 1570ක් SCC ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 1260ක් සමස්තය රුපියල් ලක්ෂ 5400ක් සමස්තය මේ සමස්තය එතෙන්ට යනකොට මම ඉතින්දි පැහැදිලි කරන්න කැමති ඒකේ ප්‍රොකියුමන්ට් මැනුවල් එකක් හදලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මේකේ ක්‍රියාපටිපාටිවත් අනුගමනය කළා නැහැ ඒ පටිපාටිවත් අනුගමනය මෙන්න මේ මට ලැබිච්ච මේ ලියකියවිලි වල තියෙන මේ මේ මිලදී ගැනීම වලට හෝ නවීකරණය කිරීම වලට ගරු කථානායකතුමනි SSC ක්‍රීඩාංගණයට දීලා තියෙනවා SSC ක්‍රීඩාංගණයට දීලා තියෙනවා 42,500,000 42 million million 42 කොහොමද දීලා තියෙන්නේ miscellaneous payment එකක් ඒ කියන්නේ අපි ඔය නිකන් අපේ ව්‍යාපාරවල miscellaneous කියලා යන්නේ රුපියල් 2000 3000 5000 මේ වගේ විවිධ කියලා දානවා දැන් මේක යන්නේ miscellaneous payment කියලා මෙන්න මේ විදිහට තමයි SSC එක CC එක CCC කියන්නේ සම්මි මහත්මයාගේ ක්‍රීඩා සමාජය ඒ වගේම NCC කියන්නේ මට නඩු පවරන්න ලක්ෂ 360ක් සල්ලි දීපු ආයතනය ඒ වගේම SSC එක තියෙනවා මොහාන් සිල්වා මහත්මයාගේ ආයතනය මෙන්න මේක තමයි தත්ත්වය ඉතින් මේ වගේ අනිත් එක තියෙනවා ටැමිල් යූනියන් එක මේ ඔක්කොටම තමයි ලක්ෂ 5000 ගාණක් වියදම් කරලා තියෙන්නේ ඒ නිසා මෙන්න මේ කාරණේ මම මෙතනදී ඉදිරිපත් කරනවා කරු කථානායකතුමනි ඒ වගේම තමයි මේ තියෙන වාහන ලයිස්තුවේ තියෙනවා ක්‍රිකට් බෝඩ් එකට වාහන 24 අති සුඛෝභෝගී වාහන ෆර්ජෝ මිට්සුබිෂි එක්ස්පෑන්ඩර් ෆර්ජෝ 5008 outlander මේ විදිහට වාහන තියෙද්දි වාහන 24ක් තියෙනවා ඒකෙන් pool එකේ තියලා කියලා තියෙනවා වාහන 8ක් ඊට අමතරව SLC එකෙන් hire කරලා තියෙනවා වාහන තවත් වාහන hire කරලා තියෙනවා පළවෙනි වාහනේ CB0.555 ඒක සුසන්තිකා ජයසිංහට 240,000ක් කියලා CAI 93.96 ග්‍රෑන්ඩ් ලූඩන්ට තව 180,000ක් CAG 82.19 තරිඳු පෙරේරාට තරිඳි පෙරේරාට 195,000ක් KS 24.91 රවීන් වික්‍රමරත්නට කුලියට අරන් දීලා තියෙන වාහනේට මාසෙට 450,000ක් CS 21.30 සම්මි සිල්වාගේ මහත්තයාගේ වාහනේට 450,000ක් ඒ වගේම නවීන නවාස් මහත්මයාගේ වාහනයට 180,000ක් මෙන්න මේ විදිහට වාහන ඔක්කොම 1 2 3 4 5 වාහන 13කට වැඩි ප්‍රමාණයක් වාහන 24කට අමතරව කුලියට අරගෙන තියෙනවා මේ කුලියට අරගෙන තියෙනවා මේ ඊළඟ කාරණේ ඊළඟට IPL එකේ වංචාව සහ ඒ ප්‍රඩක්ෂන් පැත්තේ